ලංකාවේ ජනප්‍රියම ටෙලිනාටි සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අයිබෝවන්, සුබ උදෑසනක් හැම කෙනෙකුටම. සතුටින් ජීවත් වෙන්නට අවශ්‍ය නම් බොහෝ දේවල් ඔබ අතහරින්නට අවශ්‍යයි. අතහැරීම හිතේ සතුට ඇති කරනවා, වැඩි කරනවා සහ ජීවත් වෙන්නට හේතුවක් වෙනවා. හැබැයි ඒ අතහැරිදී පුළුවන් නම් ඔබේ උපන්දිනය කියන කාරණේ ඒ මතකයත් අතහැරලා දාන්න. ඔබ උපන්දිනය අතහැරලා දැම්ම ඔබ හැමදාම තාරුණ්‍යයේ ජීවත් වෙනවා. තාරුණ්‍යයේ ජීවත් වෙද්දී මේ සිතුවිලි හරි ලස්සනයි. ඒ ලස්සන සිතුවිලිත් එක්ක ලෝකේ ලස්සනට දකින්නට පුළුවන්. ලෝකේ ලස්සනට දකින්නට ආරාධනා කරනවා. බොහෝම කාලයක් තිස්සේ මේ වැඩසටහනට එකතු කරගන්නට බලමින් සිටි, කතා කරන්නට ආසාවෙන් හිටපු, තොරතුරු හොයාගන්නට ආසාවෙන් හිටපු, ඔබත් ආදරය කරන, මාත් ආදරය කරන කෙනෙක්ව අද දවසේ මැදිරියට ගෙන ගන්නට අපිට හැකියාව ලැබුණා. ඔබ දන්නවා සිකුරාදා දවසේදී ලංකාවේ ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන්ගේ ජීවන මතකයන් අපි හාරා උස්සනවා, ඔවුන් සමගින් කතා බහ කරනවා. අපි එතුමියෝ මෙහෙම හඳුනමු. ලංකාවේ වර්තමානයේ ඉන්න මේ හඬ නළුවන් අතර, එහෙම නැත්නම් මෙහෙම ඔබ මුල් කාලීනව ගුවන් විදුලියේනේ ලංකාවේ මේ නාට්‍ය කලාවෙත් ආරම්භය වුණේ, එහි ආරම්භක සාමාජිකයෙක් අපි එහෙම කියමු. ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ශිල්පිනිය, රංගන ශිල්පිනියක් හැටියට එතුමිය අපිට දීලා තියෙන, මවලා තියෙන චරිත පුදුමාකාර ලස්සනයි, තාත්විකයි. ඒ ආදරය, ගෞරවය බොහෝ දේවල් එක්ක අපිට ගොඩාක් දේවල් දිග ඉතිහාසයක් ගැන කතා බහ කරන්නට තියෙනවා. ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මැදිරියට පිළිගන්නවා නෙතලි. අයිබෝවන්, සුබුදේ. අයිබෝවන්. ඔබතුමිය මැදිරිය දැකීම හරි සතුටක්, හිතට ප්‍රීතියක්. කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි කතා කරන්න ගොඩක් දේවල් තියදී මම කතා කරන තැන පටන් ගන්නේ නෙතලි අයිලන්ඩ් ලියනගේ නමින්. මේ අපි දන්නේ නෙතලි නානායක කාරමනේ. ඒ ඔය නම ආවේ 1934 නත්තල් මාසේ 12 මාසේ 26 තමයි උපන්දිනේ ලැබුවේ. නත්තල් මාසේ ඉපොල්ලනට අම්මලා හිතුවා මේ නැතලි නමක් තියන්න ඕනේ කියලා. අපි කතා කරමු චූටි කාලේ කිරිබද්දුවට පැත්තේ. ඔව්, මම 1934 දෙසැම්බර් 26 තමයි උපත ලැබුවේ. මේ ඇත්තටම නත්තල් මාසේ ඉපදිච්ච නිසා තමයි මගේ අම්මයි තාත්තයි කතා වෙලා වෙ නැතලි කියන නම දැම්මේ. ඔය අයිලන්ඩ් කියන කෑල්ලට පොඩි වයලට් කියන කෑල්ලට පොඩි ඉතිහාසයක් තියෙනවා. මොකද ඒ කාලේ අපි ඕ ලෙවල් එක්සෑම් එක කරනකොට අපිට ආණ්ඩුවේ උපන සහතිකයක් අවශ්‍ය වුණේ නැහැ. පල්ලියෙන් දෙන බැප්ටිසම් සර්ටිෆිකේට් එකෙන් පුළුවන් විභාය කරන්න. මම මගේ බැප්ටිසම් සර්ටිෆිකේට් එක ගන්න හැම ඒ කාලේ අපේ පල්ලිවල හිටිය උඟක් මේ ප්‍රංශ ස්වාමි ප්‍රංස රටේ. ඉතින් කොහමරි බැප්ටිසම් සර්ටිෆිකේට් එක අරන් බලනකොට ඒ අයිලන්ඩ් කියලා තමයි මගේ හරි නම තිබිලා තියෙන්නේ. ඒක ඔව්, ඒක වයලට් කියලා තමයි බැප්ටිසම් සර්ටිෆිකේට් කියලා දුන්නේ. ඒ ඕ ලෙවල් එක්සෑම් එකේද ඒ කරපු වෙලේ දැන් වයලට් කියලා ආයි මාරු කරන්න බෑනේ. ඒක නිසා නැතලි වයලට් කී කියලා තමයි දැනට ඊට පස්සේ භාවිතා වුණේ. ඔව්, දැන් ඒ නිසා අපි කවුරුත් දැන නැතලි වයලට් නානායකර එමන්ද දැන් නැතලි නානායකර. නානායකරුනේ කොහොමද කියන එකත් අපි පස්සේ කතා කරමුකෝ නේද? ඒක තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා. දැන් ওই කිරිබත්ගොඩ මේ පවුලේ සහෝදර සහෝදරියෝ සහෝදරයින් 4 සහෝදරියයි මේ අයත් එක්කදී මේ ලොකු විශාල වත්තක් එහෙම තිබ්බා. තාත්තා අස්සාවට ගියාට අම්මා හරි දරුවන්ගේ අධ්‍යාපනය ගැන හොඳට හිතපු නේද? ඔය ටියුෂන් ක්ලාස් තියෙනති කාලෙත් ළඟ තියුණු ගෙවල් වලට ඉංග්‍රීසි ඉගෙන ගන්න එහෙම යවපු හරි සුන්දර වීර කාන්තාවක් නේද? අපි ඔය මේ පුංචි කාලේ ජීවිතය ගැන චුට්ටක් කතා කරමු. විශාල වත්තේ පළතුරු ගස් උඩ නේද? ඔව්, ඇත්තටම අපිට අක්කර ගානක වත්තක් තිබුණා මේ කාලේ. මගේ අම්මා ඉතින් ගෙදරමයි කියලා රැකියාවට ගියේ. තාත්තා අස්සාව කළා. තාත්තා ඉතින් උදේට පිටත් වුණාම මහා රෑට තමයි ගෙදරේ. තාත්තා ගෙදර එන වෙලාවට අපි නිදි. තමයි රෑ 12:00 ඒ වගේ. නමුත් අම්මා තමයි සියල්ලක්ම බලා කියාගෙන හිටියේ. ඉවත්te වැඩක් කරගෙන අපි අපේ දරු ටිකක් ආරක්ෂා කරගෙන ඒක උඩ අපේ ඉගෙනීමකට බලාගෙන ඔක්කොම කරගෙන හිටියේ අම්මා තමයි. අපේ වත්තේ පළතුරු ගස්
පිරීලා ඒවගේ මිති යාල බදලම යුක්කවවා ඕන් තරන් අපිට කිසිීම අඩුවක් නැතුව තිබුණ කණ්ඩ බොන්ඩ බලගින්න එක වෙලක් අත්තින් දුන්න වත්තට බැස්සාම පලතුරුද අලබතලද ඕන ඕන දෙයක් තියෙනවා. අපේ ඉඩම තිබුණ කෝස් ගස්ම විසි ගාන ඉති ඇත්තරම ඒවා කාල තමයිති අපේ මේ ශක්තිය පැඳිලා තියෙන්නේ කියලා මට හිතෙනවා. ඉස්සරහට කියමු මේ කොච්චර ශක්ති සම්පන්ධන කිය දේවල් ගැන මේ මට පොඩි තොරතුරු ටිගත්තිය. ඒක නිසා දැන් මේ ගණන් හදන්න එපා වයස. හැබැයි මේ කාලෙදිත් කරපු සමහර වැඩ ටිකක් මගල තියෙනවා, අපි ඉස්සරහට ඒ ටික කතා කරමු. දැන් මේ ඉංග්‍රීසි ඕන කියන හැඟීම වර්තමානයේ ගොඩක් තියෙද්දි අම්මා මේ රස්සාවකට ගිය නැතුණට ගෙදර හිටියට අම්මට කොහෙන්දෝ එන්න ඇති අදහසක් මේ දරුවන්ට ඉංග්‍රීසි ටිකක් උගන්වන්න ඕනි අනාගතයේ දවස් වැඩත් එක්ක ඒක ඕන කියන හැඟීම මේ අම්මලාට කොහොමඩත් එන දෙයක්නේ. ඒක නිසා ළඟ රන්සි ගෙදරකට අම්ම යවුණා ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඔව්. ඒ කාලේ අපේ ගෙවල් ළඟම හිටිය මිස්සිස් වැන්ඩර්ස්ටාටන් කියලා බර්ගලේඩි. එයාගේ ඉංග්ලිෂ් පන්තිය අප ඇත්කෝ ගෙදර. අපේගේ ගෙදරට පේනවා ඒගේ පස්ස අපේ ගමේ ළමයිකු මාවත් ඇරිය අපේ ළමයිතිකොක්කුම ගියා. ඉල්ල හොඳ ඉංග්‍රිසි දැනුමක් ඇත මුලදින්ම ලැබුණේ එතනින් තමයි. දැන් තව විශේෂ කාරණයක් තියෙන මේ තමයි අධ්‍යාපනය. සාමාන්‍යයෙන් එදස්ල එස්ස විභාගෙන තිබ්බේ අවුරුදු 13 සිංහල භාෂාවෙන් SS විභාගය සමත් වෙනවා. ඔව්. මේ එතකොට ඉස්කෝලේගේ පමණුවිල රෝමානු කතෝලික විද්‍යාලයට. මේ සිංහල භාෂාවෙන්. ඔව්. පළමුවෙනි. හැබැයි තව විශේෂයක් තියෙනවා. සිංහල භාෂාවෙන් SS විභාගය කරලා ඊට පස්සේ කැලණිය ගුරුකුල විද්‍යාලයට යනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ආපහු SS සමත් වෙනවා. මම හිතන්නේ ඒවකට මේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම SS විභාගය සමත් වුණු ශිෂ්‍යාවක් වුණා. ඔව්. අධ්‍යාපනයට ගොඩක් කැමති වුණා නේද ඒ කාලේ? ඇත්තටම අධ්‍යාපනයට කැමති. ඒ වගේම මම මේ පොතපතේ එල්ලිලා හිටපු කෙනෙක් නෙවෙයි. ඉස්සර දැන් මම පන්තියේදී වන්න මම ගණන් වලට සෑහෙන සාමර්ථයක් දක්වුවා. ඉතින් මම ඔක්කොම ගණන් ටික ටක් දාලා හදනවා මගේ පොතේ. මගේ පුතින් තමයි මගේ යවට ඉන්න අය ඔක්කොමලා අර කොපි කරගන්නවා. ඒගොල්ලන් දන්නවා මම හරියට ගණන් හදනවා කියලා. ඒගොල්ලන් ලස්සනට ඉතින් රතු රෝල් ගාලා ලස්සන කරලා පොත මෙවා කරලා රූල තියලා ඉතට ඉති ගාලා මම හැදුව ගාන ඔය දෙනවා පොත. දැන් පොත්තිකාරගෙන පොත්තිකාරම් බලන්නකොට අපේ ටීචර් මොකද කරන්නේ මගේ පොත ගත්තකම මේ කළා විසි කරනවා අපේ යාපැත්තට මේ කියලා කොපි කරානේ කොපි කරානේ මේ අනිත් අය මගෙන් කොපි කරලා මේ පිළිවෙලට ලස්සනට රෝල් ගාලා අරගෙන ඔම ඔම ගිහිල්ලා අන්තිමේදී මගේ පන්තියේ හිටිය ළමයි 28 දෙනෙක්. දැන් ඕලෙවල් එක්සෑම් කරලා බලනකොට අර 28න් එකම එක්කෙනයි පාස් වෙලා තිබුණේ මම. අනිත් 27 දෙනාම ෆේල්. අර පොත එළියට ගිය කෙනා එයා පාස්. ඔව්. ඒ අතරතුරේම තමයි මම අනිත් එක ස්පෝර්ට්ස් වලට ගොඩක් කැමැත්තක් දැක්වුවා. ඉතින් අපේ ඩ්‍රිල් කණ්ඩායමේ මම අපිට මේ සහතිකයක් තියෙන අපි පෙන්නන්නම් ඉක්මනින්ම මේ ඔය සමස්ත ලංකා නේද මේ කැලණි කොට්ටාෂේ අපි එක පෙන්නන්නම් ඉක්මනින්ම අපි අදටතර කතාව කරගෙන යමු. ඉති හරි සුන්දර කාලය ළමා කාලේ නම් හරිම සුන්දරයි. අපි මේ සහතිකේ බලමුද? ආ මෙන්න තියෙනවා. මේ තමයි මේ මේ මේකේ තියෙන්නේ මේ අයිලන්ඩ් නෙමෙයි නේද? මේකට එනකොට මේ පයිලට් එක. මේකේ තියෙන අයිලන්ඩ්. ඔව් මේකේ අයිලන්ඩ්. පස්සේ තමයි මේ නම වෙනස් වුනේ. අපි ඒ සුන්දර මතකයේ ඔබට ගේන්න තමයි සහතිකයක් පෙන්වන්නේ. හරි. ඔය ඔය 1947. 47. 47. දැන් මේ මේ කාලේ වෙනකොට පාසලේ මේ මේ කලා කටයුතු වලට සම්බන්ධ වෙලා. සම්බන්ධව. මම කියන්නේ හැම පැත්තටම සම්බන්ධයි. ස්පෝර්ට්ස් අතින්ද මැහුම් පන්තියට විතරයි මම නැත්තේ. හැබැයි උන්ට පස්සේ කාලෙක හොඳට මහන්න පුළුවන්. ඒ කාරණේත් කියන්න ඕනේ. ඔව්. ඇත්තටම ඉස්කෝලේ යන කාලේ නම් මැහුමක් ඇල්ලුවේ නැහැ. ඉතින් බාන්ති දෙලේ අපේ නීඩල් වෙප්ටිට හැමදාම මහනකෝ ආවලා. ඇතලි නැද්ද? මම එක්ක ඩ්‍රිල් කරනවා එක්ක ස්පෝර්ට්ස් මොනවා හරි කරනවා ළමයික ඒ වගේ චරිතයක් මම. හැබැයි දැන් පාසල් අධ්‍යාපනයේ අවසන් වුණ ගමන්ම දැන් උසස් අධ්‍යාපනයට යොමු වුණට වඩා කැමැත දක්වන්නේ රැකියාවකට යන්න.
ඇයිඒ මට විශ්වවිද්‍යාලයට ගිහිලම මට හොඳ ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන ශේෂයෙන් ගොඩක් ඉස්සරහට යන්න ඕනේ මේ හැඟීම නැතුව ම රැකියාවකට යන්න ඕනේ මං හිතන්නේ මුදල් ළඟ හිඟක මෙහෙම දේවලුත් නෙමේ චල්ලක් හිඟකමක් තිබුණේ ඇත්තටම ඉතින් අපිට කියන්නේ කෑම බීම අතින් අඩුවක් නෑ වත්තේ පිටියේ සියලු දේම තිබුණා මේ මට මුනේ මම ඕ ලෙවල් එක්සෑම් එක කරලා ගෙදර ඉන්නකොට මගේ මාමා එයා මගේ අම්මගේ මල්ලි යා වැඩ කරේ මිලර්ස් එක. ඉතින් දවසක් අපි ගිහලා ගියනකොට ගෙදරට ඇවිල්ලා ඇහුවා මේ ඔයා කැමති නැද්ද අපේ ඔෆිස් එකේ මේ වේකන්සි සෝන් තරම් තියෙනවා මේ you come and work with us කියලා මයි අයංකල් මාමා ඇවිල්ලා මේ ස්ටෝ කීපර් එතන. පස්සේ මට නෝක ජොසර පොඩි කාලෙකට ඔයා ඇවිල්ලා වැඩ කරන්න till you get your results කියලා. ඊට පස්සේ මට කැමැත්තක් ඇති වුණා. ඒ කාලේ හැබැයි ඔක්කොම හිටියේ සුද්දෝ. ඉලසිකේ හිටියේ සුද්දේ. ඉතින් මට මුලදින් අර සුද්දන්ගේ තියෙනනේ අමුතු ඇක්සන්ට් එකක්. ඒකට ටිකක් උරුදු වෙන්න හුරු වෙන්න ටිකක් කාලය ගියා. නමුත් පාසුව මං අපි හොඳට ඉංග්‍රීසි දැනුමක් තිබුණානේ ඒ කාලේ වෙනකොට. ඒකින්ද කිසි අවුලක් වුණේ නැහැ. ඒ විභාගෙ රිසල්ට් එනකල් මේ අතන මිලර්ස් එකේ මා අංකල්ගේ ඇසිස්ටන්ට් ඇටියට වගේ වැඩ කරා. දැන් මේ ඔය කතාව අතරතුරදී මට දැන් අපි මේ කතා කරන යන්නේ එකේ පොඩි මේ ගමන පොඩි වෙනසක් කරන්න ඕනේ. මේ සිරස FM නාලිකාවේ දැන් හඬ කැවීමේ ශිල්පිනියක් හැටියට වෙන්නේ කොහොමද රේඩියෝ නාට්‍යවලට එන්නේ කොහොමද කියන කාරණේ අපි කතා කරගමු. ආදර වෙරළ කියලා රේඩියෝ නාට්‍යයක් තිබුණා. ඔය කාලේ හරි සුන්දරයිනේ නේද? ඔව්. ඕකේ මේ හරි සහෝදර සහෝදරියෝගේ කෑම මේස තියාගෙන මේ ඔය කාලේ හරි ලස්සන කාලයක්. ඕකේ හිටපු කට්ටිය ගැන මතකයක් තියෙනවද? සමකාලීන අයද? නෑ නෑ අපි කියමුකෝ ඉතින් මේ තව ටිකක් තරුණ කෙනෙක් කියලා ගොඩක් තරුණ නෙමේ. ඔව්. අයාලෝ ඉතින් හුඟක් දෙනෙක් හිටියා. කුසුම් පීරිස්. තොරිනෝ කබොතේජු. එයා මහත්තයා බණ්ඩාර. ඇත්තටම මගේ දැන් මතකේ හුඟක් මෙන්න මේ මේ කෙනා මතකයි ඔව් මේ මේ කෙනා මතකයිද කියලා බලන්නකෝ මේ එන කෙනා අපි එන්න කියමු බලන්න බලන්න තාම ලස්සන නේද ආල් මට නොකිය ආවා නේද නිල් මිනි ෆෝටේ ගොඩ අපි ලංකාවෙන්න ඉතින් මෙයා ඉතින් නිතර මෙයා නිතර ඉතින් අයබෝවන් දැසන රංගන ශිල්පිනියක් හඬ කැවීම ශිල්පිනියක් ආය අපිට වචන මේ කියන්න දෙයක් නැහැ නේද මේ මේ රේඩියෝ නාට්‍යවල මේ ඉන්නේ ඔව් නිල්මියක් ඉතින් කියන්නකෝ බලන්න ඒ මතකය කොයි වගේද කියලා අපි මේ මේ ඉතින් ඒ කතාවෙන් පටන් ගමු කොහොමද ඒ දවස්වල සහයෝගය ඒ දේවල් එක්කම අම්මෝ මෙයා ගැන එක මේ මේ පොඩි වෙලාවෙන් කියන්න ඉවර කරන්න බෑ ඇත්තටම මට ඇස්වල කඳුළු වෙනවා මං වාසනාවන්තයි මේ වගේ මේ ජේෂ්ඨ ශිල්පිනියක් අම්මා කෙනෙක් ඇත්තටම මට වෙලාවට අම්මේ කියලාත් කියවෙනවා මම දැකපු සහ මං ආශ්‍රය කරපු යාළුවෝ දැන් කොච්චර වැඩි හිටුණාත් යාළුවෝ ගන්නටනේ අපි කතා කරන්නේ උඹ බම්බුලන් කියාගෙන කතා කරා. ඉතින් අවවාද ඔක්කොමත් හරි එකට ඉන්නකොට තියෙන විනෝදේ මෙයාට වයස නැහැ අපිට තමයි වයස. මම මේ ආරම්භය ගත්තේ ඒක උපන්දිනේ අමතක කරන්න ඕනේ කියලා. ඒ අමතක කරලා ඉන්නේ. ආ එහෙම. ඔව්. ඔව් හැබැයි ළඟ ළඟ. මං 24 එයා 26. එහෙනම් මේ එයාගේ උපන්දිනේ 24. මම දෙසැම්බර් 26. 26. ඔව්. ඒ ළම එක එක අවුරුද්දේ නෙමෙයි. එන්නට මටත් වඩා බාල. තරුණයි. තරුණයිනේ. ඉතින් කියන්න ඇත්තටම මේ අන්රෝ කියන්න ඕනේ. කිසිම ඉරිසියාවක් නැහැ. කෙනෙකුට අත දෙන්න පුළුවන් නම් උපරිමයෙන්ම වචනින් හරි අත දෙන. එහෙම අත දීපු කෙනෙක් තමයි මම. එයා ඒකට හේතුව කියනවා නම් මේ මගේ දුවට දැන් ඉන්න ගේත් මේ වතක් කළා අපිට පුෂ් එක දීලා මේ එහෙම උපකාර කළා තියෙනවා. අනිත් එක දැන් අපි සිරස FM එකේ තමයි අපි දෙන්න හම්බ වුනේ. හම්බ වෙලා තියෙනවා. නමුත් වැඩිවීම එකට වැඩ කරන්න හම්බ වුනේ එහෙදිනේ. ඔව්. මං හිතන්නේ ඒක රස ගුලාවක්. ඕකට තව තව අය ඉන්නවා. අපේ හිමාලි සයුරංගේ සරත් එතන ගියා භූමින්දු එතන ගියාම
උමයංගන නේද? මට නම් නම් මතක දැයි. මෙයාට දැන් සමිටිකකින් මගේ ළමත් අමතක වෙයි. ඒ වගේ ගොඩාක් අය එක ඉන්න අපිට පුළුවන් වුණා ඒ අවස්ථාවේ. ඒ නාට්‍ය මේ ලියපු අපේ මනුනේ. මනු. මනු එක්ක එයා තමයි ඉතින් අපි මුහු කරන්නේ. ඔයා කියන්නේ මේ මේ සිරස අපිට පොඩි වෙලාවක් දෙනවනේ කෑම හැම කන්න. පොඩි බ්‍රේක් එකක් අරන් එන්න. තනිකර හෝටලයකට ගියා වගේ. එක එක්කෙනා කේක කෑම ගෙනල්ලා ඉතින් මෙයත් නිකන් ඉන්නේ අම්මේ මෙයා මෙයාගේ කෑම මම ගොඩාක් කාලා තියෙනවා. රසට උයන්න පුළුවන්. රසට එක එක කැවිලි ಜಾති හදන්න පුළුවන්. ඒ වගේම ලස්සනට ගොතන්න පුළුවන්. කොයි වෙලාවෙ බැලුවත් අද තියෙනවද ගොතන ගෙනාවනේ. ඒවනේ ඉස්කෝලේ යන කාලේ මැහුම් බෑ කියලා කිව්වේ නේද? ආ නෑ දැන් නම් මන් දන්නේ නෑ ඔරින් ඉගෙනගෙන කියලා. නෑ මුනේ මේකනේ කෙල්ලෝ හතරක්. මගේ දූලා හතර දෙනෙක්නේ. ඔව්. ওই හතර දෙනාට ඇඳුම් මහන්න ඉතින් ලේසි නෑ. නෑනේ ඔව්. කොමාරි පුළුවන් හැටියට පටන් ගත්තා අන්තිමේ මම එකක් අස්සල්ලි වලට අරගෙන නැහැ හතර දිනාටම ඇඳුවේ මම මහල හරිම ලස්සනට මේ මහාන්න කරන්න පුළුවන් උයන්න පුළුවන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ හැබැයි මම ප්‍රාර්ථනා කරන්නේ ඇත්තටම අපි මේ තව තව අපේ ආයුෂත් අරගෙන ඉන්නොත් හැම වෙලෙම මෙයා මේ වෙන කොහෙද යන කතාවක් කියනවා මම ඒකට කැමති නැහැ යන්න දෙන්න බෑද? ඇයි යන කතාවක් ගැන මේ මේ අනුසු මැරෙනවා තමයි. උනාට මෙයා හැම වෙලේම ඕක මන්තරේ වගේ මතුරුවා. තව මෙහෙම අවම බෑ අපෝ. ඕ පිස්සු. දැන් මේ මේ ඒ උනාට එහෙම කිව්වට මේ තරුණ වැඩ කරනවා. ඕ. ට්‍රිප් එකක් ගියා මතකද මේ ළඟදි දවසක කොහේ හරි යනකොට එපා කියද්දි අන්තිමට වැවක් මැද්දර බැස්ස මතකද? ආ මට ඒ කතාව කියපු දෙන්නත් අපි ගෙන්න ගමුද? හරි. වැවට පැන්නපු කතාව. අපි දන්නේ එන්නකෝ බලන්න මැදිරියට මෙන්න මේගොල්ල තමයි මට ඒ කතාව කිව්වේ අනේ ඉනෝකා බොතේජ් මහත්මිය සහ ශාන්ත බණ්ඩාර මහත්මිය මේ දෙන්නම මේ අපිට අමතක කරන්න බැරි දෙන්නේ බණ්ඩාර ඔව් ඉනෝකා බොතේජ් මහත්මිය කියන්නේ මේ නිෂ්පාදිකාගේ දරුවෝ දෙන්නා මේ නිවේදක මහත්මියක් බොහොම ස්තුතියි ඉඳගන්න එතකොට ශාන්ත බණ්ඩාර මහත්මියත් එහෙමයි මේ තිරේ රචකයෙක් නිෂ්පාදකවරේ නේද ඉතින් මේ 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 අයත් එක්ක අපිට ගොඩාක් ලොකු ඉතිහාසයක් තියෙනවා කතා කරන්න. මේ ඉතිහාසය තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉනෝකා. ආදරයට ඉතින් අපි නැතලි අක්කා කියලා තමයි කියන්නේ. නැතලි කියනවා සමහර අය මන්නම් කියන්නේ නැතලි. මේ ඇක්සන්ට් එකෙන්. මේ ගොල්ලෝ ඉතින් මගේ දරුවෝ වගේ තමයි. බොහොම අපරාණා බොහොම ජේෂ්ඨ. නමුත් ඉතින් හොඳම මිතුරියක්. අපි හඬ මිතුරෝ එක කාලයක් ගියා මේ නිතරම යනවා අපි එක අවුරුද්දක මේ ගියා විනෝද චාරිකාව විල්පත් යනකොට දැන් ටිකක් දොර යන්න ඕනනේ ඉතින් කොළඹ යනකොට අතරමඟදී දැන් තෙහෙට්ටුයි දවල් කෑමත් ලං වුණා ඊට පස්සේ කට්ටියක පොඩ්ඩක් නාලයන් ගොයින් හරි කියලා ඊට පස්සේ කට්ටියම තැනක් හම්බුණා ටිකක් ඒක අර නිකන් යෝදැල වගේ විශාල ඇලක් වැවකින් වතුර ගලාගෙන යන විශාල ඇලක් හැබැයි ඒක මැදටම යන්න අමාරුයි සමහර තැන්වල යන්න එපා කියලා තියෙනවා ඊට පස්සේ කොහමද දැන් අපි පිරිස බහැලා එක එක්කෙනා අපි ගිහිල්ලා බැලුවා මුලින්ම තරුණ පිරිමි නළු නිලියන් ගිහිල්ලා අතන බැලුවා මේ සුදුසුද කියලා ගිහිල්ලා බලනකොට ඉතින් අයිනේ ඉඳගෙන පොඩ්ඩක් නානකොට අර ගැටි මේ පඩි පඩි දාලා තියෙනවා එකින් එකට බහගෙන ගිහිල්ලා ඒ අයිනේ තමයි නාන්නවන ඉතින් කට්ටියම ඇතෙන්න ගිහිල්ලා ඉතින් අනිත් අයවත් ආරක්ෂා කරගෙන හිටියා දැන් මොකද නැතිලිය ඇහුවා මේ අක්කා නානවද කියලා නැතුව මේ දුර ට්‍රිප් එකක් ගිහිල්ලා නේද මම රෙඩි වෙලා ආවේ කිව්වා ඊට පස්සේ අපි ගෝ අක්කේ මේ මැදට නම් යන්න බෑ ටිකක් මේ ඔය අයින ඉඳගෙන ඔය පඩි එක ඉඳගෙන එමෙට නාමු කියලා දැන් නැතලිය අක්කා එතන ඉඳගෙන ඊට පස්සේ පොඩි කොහෙන්දෝ ටින් කෑල්ලක් හොයාගෙන ආව නැතලිය අක්කා ඔව් මම මේකෙන් නාන්නම් කියලා දැන් අර පොඩි ටින් එකෙන් ඉඳගෙන නානවා ඉතින් කට්ටිය ඔහම නානකොට ටිකක් වෙලා දැන් කට්ටිය නානවා දැන් බැලුවාම නැතලිය අක්කා නැහැ අතන නැහැ ඊට පස්සේ ඔක්කොම බැලුවා 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 බලනකොට අර මැදට ගඟේ මැදටම ගිහිල්ලා මැදට ගිහිල්ලා නානවනේ. ආ. ඒක වැඩ කරනවා. ඔව් නෙතලියක් ආවේ වන්නෙත් නෑ. හැබැයි අනුර ඇත්තටම මන්න මට නම් ඉඩ මදි කතා කරලා ඉවර කරන්න. මේ මට කියන්න ඕනේ මම වොයිස් අපි අහලා තියෙනවනේ. ඔව්. අපේ ඉන්නවා ඉතාලම ජේෂ්ඨයෝ දැන් සමහර අය ජීවිතුන් අතර නෑ. හැබැයි මගේ හිතගත්ත වොයිස් එකක් තමයි මෙයාට තියෙන්නේ. ඒ වොයිස් එක මම තාම කිසි කෙනෙක්ගෙන් අහලා නැහැ. ඒ තරම් මිහිරි මෙයා කතා කරනවා. අනිවාර්යයෙන්. ඕනම චරිතයකට ඉංග්‍රීසි.
පියෝ ඉංගලිෂ්. ඒ මං සමහරලාට ගැන ඉංගලිෂ් ලේඩි කියලා. ඉතින් මේ මටනම් හිතාගන්න බෑ. හැබැයි දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. ඒ අපිට ඉතින් නංගිලා අයියලා මල්ලිලා වගේ වෙන එකනයි. එක පුතයි නේ. පුතයි නේ. ඔව්. මගේ පවුල පෙන්නන්නද? ආ? ඒ මුළු පවුලම. ආ, ඔයිනේ. පුතා. ඔය එන්න මගේ පුතා එකම පුතා. ඔක්කම පුතා. එයා වෛද්‍යවරේ. එයා කසත් බඳලා ඉන්නෙත් වෛද්‍යවරියක්. එයාගේ පුතා තමයි, කියන්නේ මගේ ග්‍රෑන්ඩ්සන්. මගේ කලා ජීවිතයේ ඉදිරියට ගෙන යන්නේ ඉන්නේ මගේ පුතාගේ පුතා. එයාට පුළුවන් මේ දුවලා මේ මුළු පවුලම දැන් මේ හරි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මේ මාසේ දැන් ඔක්කොමලා කට්ටිය ගෙදර එනවා. ඒක ඒක ගැන මට ඊයේ කතා කරනකොට ඉස්සලාම කිව්වේ ඒක. ඔක්කොමලා එනවා ගෙදර. හරි සතුරු නත්තල් දවස්වලට එහෙම මටත් ඉන්වයිට් කරලා තියෙනවා. උපන්දිනයක් දවසට ඒත් මං ගිහිල්ලා තියෙනවා 26 නේ. ඔව් 26 නේ නේ. මේ ඉතින් එදාට මෙයා ඉන්නේ මේ අවුරුදු 15ක 16ක ගෑල්ලා මෙයා. ඒ දුවලා දෙන්නත් සර්ප්‍රයිස් කරනවා හිතපොම. ඔව් අපි අන්න ඒකත් කතා කරන්නේ. මම මේ ඉනෝ කබදසි මහත්තයත් එක චුට්ටක් කතා කරන්න නේද? දැන් ඔය ගුවන් විදුලි දැන් මේ ඔක්කොම මේ හඬ කැවීම සහ මේ හඬ නළුවන් ඒ කාරණේ කියන්නේ මේ කටහඬත් එක්ක මේක මේක වෙනම ක්‍රමයක්. දැන් අපි මේ රූපවාහිනිය කතා කරනකොට අපේ මූණේ තියෙන ඉරියව්ව පේනවා, මේ දේවල් හැම එකක්ම පේනවා. ගුවන් විදුලියේ මේ දේවල් කරනකොට ඒක වෙනමම ක්‍රමයක්. මේ කටහඬෙන් මේ හැම චිත්‍ර රූපයක්ම පෙන්වන්න ඕනේ. මේ ඒකට සම්බන්ධ පිරිසක් ඉන්නේ විශේෂයෙන්ම කියන්නට ඕනේ. මේ නිල්මිණියක් අගේ ඉඳලා. ඒක නිසාම ඒ පිළිබඳව හොඳ පළපුරුද්දක් තියෙනවා. දැන් ඔබතුමියත් එහෙමයි. ඒ නිෂ්පාදකවරියක් මේ දේවල් එක්කම මේ හඬ පිළිබඳව. ඒ නිසා අපි කතා කරන්න ඕනේ. මොකද මේ ආරම්භය ගුවන් විදුලියේ තියෙන්නේ. නේද 1955 ශ්‍රේණියේ ශිල්පිනිය. අපි ඒ ගැන කියමු. මං හිතන්නේ ඒ යුගයේ ආපු අයගෙන් නිතලි අක්කා තමයි දැනට ඉන්නේ. නිතලි අක්කාට සමකාලීන අය බැලුවොත් මං හිතන්නේ නිතලි අක්කා තමයි ජේෂ්ඨම. අපි ඇත්තටම මට නිතලි අක්කා හම්බ වෙන්නේ ගුවන් විදුලියේදී. මම පොඩි කාලේ මේ තාත්තා වැඩ කරේ ගුවන් විදුලියේ. අම්මා නාට්‍ය ශිල්පිනියක්. ඉතින් නිතර ගුවන් විදුලියට යනවා ඒගොල්ලොත් එක්ක. එතකොට මං දකිනවා ගුවන් විදුලි කොරිඩෝව විශේෂ දෙයක්. ඒ කොරිඩෝ එකේ ඇවිදගෙන එනවා දකිනවා හවසට. නාට්‍යයට ඇවිල්ලා. ඉතින් ඈත ඉඳලා දකින්න තාත්තා කියනවා මේ නෙතලි නානායකකාර. ඉතින් මං හරි ආසාවෙන් ඒගොල්ලෝ දිහා බැලුවා. හඬ ඇහුවා ගුවන් විදුලියේ. ඊට පස්සේ මම රැකියාවට ගියාට පස්සේ නාට්‍ය නිෂ්පාදනය කරන්න හම්බුණාට පස්සේ මගේ නාට්‍යවල නිෂ්පාදනයට නෙතලි අක්කා ශිල්පිනියක් විදිහට ගන්න මට හම්බුණා. ඒක ලොකු සතුටක්. ඒත් එක්කම දැන් ඔබ අහපු විදිහට මල්ලි දැන් අපි චරිතයක් දෙනකොට ඇත්තටම මම පිටපත හම්බ වුණාම බලනවා කවුද මේකට ගන්න කියලා. හිත යටින් නෙතලි අක්කට දෙන්න චරිතයක් මේකේ තියෙනවද කියලා හැමතිස්සෙම හොයනවා. එතකොට ඇත්තටම මේක එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ නෙතලි අක්කට ඕනම හඬක් ඕනම චරිතයක් කරන්න පුළුවන්. පණ දෙන්න යට හැකියාව තිබුණා. ඒක විශේෂ ලක්ෂණයක්. ඉතින් ඒක අපි හරියට අගය කරනවා. ඇත්තටම ඕනම චරිතයක් අපි මේක දෙමු නෙතලි අක්කට කියලා හිතන්න පුළුවන්. ඒක ඇවිල්ලා ඒ විදිහටම උපරිම සාධාරණයක්. අර මල්ලි කිව්වා වගේ චිත්ත රූපමවන්න ඒ හැඟීම පින්තූරේ මවලා ඒ වචන ටික හරියට උච්චාරණය කරලා හරියට කියන්න අපේ ඉන්න හොඳම ශිල්පිනියක් අම්මා කෙනෙක් වගේ ඇත්තටම ඒ විතරක් නෙමෙයි නිෂ්පාදන වැඩවලදී වුණත් අනිත් අයට වඩා ගොඩක් වෙනස්. සමහර වෙලාවට අපිට කියනවා ප්‍රසිද්ධිය කියන්නේ ඉනෝකා මේක මෙහෙම වුණොත් හොඳ නැහැ. එතන පොඩ්ඩක් මට පොඩි ඩවුට් එකක් තියෙනවා. චුට්ටක් බලන්න කියලා කියනවා. ප්‍රසිද්ධිය කියන්නේ ඒ අනුන් ගැන සමහරවට. ඒක හිමින් සැරේ ප්‍රොඩියුසර්ට කතා කරලා කියනවා. ඉතින් ඒ වගේ ඒ නිර්මාණය සාර්ථක කරගන්න පුදුම උදව්වක් වෙනවා. ඒ වගේම අක්කගේ පැමිණීම. වෙලාව කිව්වොත් වෙලාවට ටිකක් කලින්. ඇත්තරම 9 අක්කේ 9ට කිව්වොත් 9ට 5ක් තියලා හරි අක්කා එනවා. එතකොට අපි ශිල්පීන් කැඳවෙන කොටත් මල්ලි අපි කියනවා නෙතලි අක්කා ඉන්නවා වෙලාවට එන්න එහෙම කියලා කියනවා. ඇත්තට මේක හරිම විශිෂ්ට ගුණයක් එතුමියගේ තිබුණ සිපල් වෙලා. ඔව් ඇත්තටම හරිම සතුටුයි. ඉතින් ඒ නිසා ඒව ඇත්තටම ආදර්ශයක්. පසුපෙළ කාටත් ඒක ආදර්ශයක් වෙනවා. ඉතින් අය ඒ විදිහට තමයි සහයෝගය දෙන්නේ නිර්මාණය සාර්ථක කරගන්න උපරිම සහයෝගයක් දෙනවා. නිෂ්පාදකවරයෙක් විදිහට ඒක අපි හරියට අත්දකිනවා. ශිල්පියෙක් විදිහට කිව්වොත් අපේ පුංචි වැරද්දක් හරි තිබුණොත් අපි නාට්‍ය කරනකොට අපි බලාගෙන ඉන්නේ නෙතලි අක්කා නාට්‍ය රඟපාන විදිහ ඇත්තටම බලාගෙන ඉන්නවා. හරි ආසාවෙන්. එතකොට ඒකෙන් අපි ගන්නවා ආදර්ශයක්. අපිට කියනවා ඉනෝකවක මෙහෙම කරන්න. කොහොමද මේ විදිහට කරන්නේ කියලා ඇත්තටම හොඳට කියලා දෙනවා. ඒ වගේ අම්මා කෙනෙක් වගේ ඇත්තටම ඒක කියන්න බැරි තරම් ශිල්පිනිය ඇත්තටම අය කිසිම නිර්ලෝභීව තමන්ගේ දන්න දේ හැම කෙනෙකුටම කියලා දුන්නා. දැන් මෙතුමා මේ
ගනදිල නාට්‍ය සියකට වැඩි සංඛ්‍යාවක් පිටපත් ලියපු කෙනෙක් නේද? ඒක නිසා ලංකාවේ ඉන්න ජේෂ්ඨ ශිල්පියෙක් කියලා කියන්නට පුළුවන්. දැන් මොන පිටපත ලිව්වත් නෙසලි නානාකාර කියන පිටේ තියාගෙන ඒක ලියන්නේ. හැබැයි මටත් වාසනාව තිබුණා එක පිටපතක ඉන්නදී. දෙන්නගෙම. එක පිටපතක එක සීරීස් එකක් ගොඩක් කල් තිබුණා නාට්‍ය 50 ගන්න. මේක සීරීස් එක. මමත් හිටියා. දැන් මේ නවකීන බොහෝ දේවල් ගන්න තියෙනවා. නේද? මේ 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 චරිතවලින් මට අර අර කතාව කිව්වොත් හොඳයි කියලා හිතෙනවා. අර තොප්පියක් දාගෙන කිහිල්ලේ මේ කොලයක් දාගෙන අපගෙනට දුන්න උපදෙස්. එකද වෙන කලයක්. මොකද්ද? ශිල්පියා කියන්න එපා. ඔව්. අපි මේ දැන් ගුවන් විදුලියට දැන් මම ගුවන් විදුලියට සම්බන්ධන්නේ 90 දශකයේ මුල් භාගයේ ඒ කාලෙම තමයි නැතලියක් අපට හම්බ වෙන්නේ. ඉතින් කොහොමම ඇවිල්ලා මේ මෑත කාලයක අපි ඩිග අවුරුදු එකමාරක් දෙයක් විතර යන නාට්‍ය සීරීස් එකක ශිල්පීන් ඇවිල්ලා දැන් රිහසල් කරනවා. ඒක කරන අතරේ නැතලියක් අත් හිටියා ඒකේ ප්‍රධාන චරිතේ. නවක හඬ නළුවෙක් ආවා මැදිරියට. දැන් කට්ටියම එහෙම වටේලා ඒක කරන අතරේ තමයි ආවේ. නැතලියක් අර මතකද දන්නේ නැහැ. එයා ආවේ මේ දිග කොඩයක් කිහිල්ල ගහගෙන තොප්පියකුත් ඔළුවේ දාගෙන මැදිරියට ඇතුල් වුණා. ඇතුල් වෙලා කෙලින්ම ඇවිල්ලා පිටපත ගන්න හැදුවා. ඉතින් අපි ඒ ගැන අවධානයක් නැහැ. අපි මේ ගැන ශිල්පීන් ගැන අවධානයෙන් හිටියා. රිහසල් එක නවත්තලා නැතලියක් එකපාරම ඔය කුඩේයි සෙරප්පු දෙක මේ තොප්පියයි අර අතන පැත්තකින් තියලා ඇවිල්ලා පිටපත ගන්න කියලා. අද ඔහු ප්‍රවීණ නේද? ඔව් ප්‍රවීණ නළුවෙක්. ඒ කියන්නේ එහෙම වරදින්න පුළුවන් කෙනෙකුට. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අර ඒ පිළිබඳ අවධානය සහ නවක පරපුරට දෙන ආදර්ශය තමයි එතන වැදගත්. ඔව්. මේ තමයි ජීස්ත්‍යත්වයේ තියෙන දේ නේද? ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. දැන් එතුමිය ඒ කියපු එක ඇත්තටම නිෂ්පාදක සහ අපි එතන ප්‍රධානව හිටියත් අපට يعني ලොකෝට අවධානයක් ඇති වුණා. එතුමියගේ තියෙන පළපුරුද්ද අත්දැකීම සහ විනය තමයි අපි එතන දැක්කේ. ඒ පොජ්ජල හැසිරෙව්වා ඒක තරහ වුණේත් නෑ. නමුත් ඒක හොඳ ආදර්ශයක්. නම කියන්න පානේ. ඔව්. මොව වශයෙන් නේ. ඔව් නිමෙකටද. මට මේ තියෙනවා මෙයාගේ පොඩි කාලේ එකක්. මේ හරි දඟයි. හරිද? ඉතින් අම්මා දවසක් දීලා තියෙනවලු රුපියල් 5 කොලයක්. රුපියල් 5ක කොලයක් දී ඒ කාලේ කොල තිබිලා තියෙනවනේ රුපියල් 5. රුපියල් 2ක මටත් මතකයි. එක පැත්තෙන් රුපියල් 2 මේ තාත්තා. අපේ තාත්තා උන්න තියලා තිබිලා මම දැකලා තියෙනවා 5 කොලයයි 2 කොලයි. මේ මෙයා අක්කට දුන්නලු අම්මා මෙයාගේ අම්මා මොනවද සීනියරි මොනහල් ගේන්න කියලා රුපියල් 5 කොලේ දීලා. මෙයා දැන් යනවනේ පයින් යනකොට හරි විසේ කියලා මං කිව්වේ ඒකයි. අපි වගේමයි. යනකොට මේ පේරගහක් දැකලා පේර පිරීලා තියෙනවලු. මෙයා දැන් අර කඩේ යන්න ගිහපු කමතක වෙලා ගහට නැගලා පේර කාලා පේර කඩලා දැන් පස්සේ තමයි මතක් වෙලා තියෙනවා. කඩේ යනකොට තල්ලි නෑ. නෑ මෙයා ගෙදර ආවලු. ගෙදර ඇවිල්ලා අම්මා ඇහුල්කෝ දැන් උඹට ගේන්න ගිහපුවා. මේ අම්මේ මාර වැඩිනේ අම්මේ. සල්ලි නෑ. නැති වෙලා කියලා. ඊට පස්සේ කවුරු හරි මාමා කවුරු හරි ගියාලු ගහ ළඟට කොතනද හිටියේ කියලා. ගහම එහෙම හොලවනකොට තමයි නා රුපියල් 5 වැටෙන්නේ. ඒ වගේ ඒවත් තියෙනවා ඉතින්. එහෙම වැඩද? ඔව්. තරුණ කාලේ හැම තමයි. තරුණ කාලේ. වැරයිටි. ළමා කාලේ. අපි මේ ඔය 1055 1955 රේඩියෝ සිලෝන් ඒ කාලේ ඒ සම්බන්ධ වුණ හැටි පොඩ්ඩක් කියමු. මේ පාසලේ ගුරුවරයෙක් තමයි ඇප්ලිකේෂන් එක දාන්නේ. ඔව්. අපි හිටියා SD විජේදාස. විහිළුතාලුවල නිර්මාතෘ. එයා තමයි එයා ඉතින් නිතර එයාගේ සම්බන්ධතාවයන් තිබුණා ගුවන්විදුලියත් එක්ක. මට ඉඳලා කොහොම මෙහෙම මේ ඔඩිෂන් එකක් තියෙනවා. නල් මෙහෙම බඳව ගන්නවා කට්ටිය. මම ඔයා වෙනුවෙන් මෙහෙම පුරෝල දෙන්න කියලා මගේ අත්සන් දාලා ෆෝම් එකක් එනක් දීලා එයාම ගිහිල්ලා ඒගොල්ලන්ට බාර දීලා. එහෙම තමයි මගේ ගුවන්විදුලියට පැමිණීම සිද්ධ වුනේ 1955. ඊට පස්සේ පළවෙනි නාට්‍ය හැටියට සමුද්‍රදේවි. ඔව්. රේඩියෝ නාට්‍ය මේ වෙනවා. දැන් මේ ඔය කාලේදී තින් හරි අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. ඔය දලුගම පල්ලියට යනකොට තව ලස්සන මහත්මයෙක් එනවා. ඒ මහත්මයාගේ නම තමයි වලීනානායක. වලීනානායක. ඔව්. එයාව මුණ ගැහෙනවා. ආ. මුණ ගැහිලා ඉතින් එතනදී කතා බහ කරනවා. රේඩියෝ එකට එනකොට මේ දෙන්න එතනත් එකට ඉන්නවා. එකට. ඔව්. අපි කියන්නේ
එයත් කතෝලික මමත් කතෝලික එකම පල්ලියට තමයි අපි ගියේ මාස්වලට. ඒ දවස්වල ඉතින් දැකලා තියෙනවා යාළුවම දැක්කම hina වෙනවා ඉතින් කතා කරනවා එමු තුනක්. පස්සේ එක දවසක් මම රෙකෝඩින් ආපුවම ගුවන්විදුලියට මෙයත් ඉන්නෝ ඒ රෙකෝඩින් එකම ප්‍රෝග්‍රෑම් එකේ. එතනින් පස්සේ තමයි ඉතින් මේ සම්බන්ධතාවය ඇති වුණේ. දැන් ඒ එතුමා පිළිබඳව මතක් කරන්නට ඕනේ මේ ලංකාවේ හිටපු ජේෂ්ඨ රංගන ශිල්පියෙක් සහ මේ ගුවන්විදුලියේ සම්බන්ධයෙන් ඔව් හඬ ශිල්පියෙක්. ඒ කාරණේ මතක් කරන්න ඕනේ අපිට කතා කරන්න පුළුවන් කතා කළ යුතුයි සහ 1962 දෙදෙනාම මේ මුවන් පැලැස්සට සම්බන්ධ වෙනවා මේ උක්කු බණ්ඩයි බිනරි. මුවන් පැලස කියන්නේ ලංකාවේ අපි කතා කරන්න ඕනේ වෙනමම නාට්‍යයක් නේද? ආසියාවේ දිගම කාලයක් වුණා. ඔව් ඒ කාලේ ඉතින් මේ ටීවී එක තිබ්බේ නෑනේ. ඔව් රේඩියෝ එකනේ. ඔව් එකම දේ රේඩියෝ එක. ඔව් ඉතින් අර හඬින් තමයි මිනිස්සු මේක චරිතම වාගත්තේ. ඔව් ඔයා කිව් එක හරි. මේගොල්ලන්ගේ හඬ ප්‍රකාශනෙන් අපිට වෙනම මේ චිත්‍ර මැවිලා අපි වෙනම ජීවත් වෙනවා ඒක. ඒ කාලේ හරි ආසයිනේ කමල් දේශප්‍රිය කුසුම් රේ කුසුම් කුසුම් පීරිස්. එතකොට අපේ ඒ කාලේ විජයරත්න වරක ගොඩ ගැමුණු විජේසූරිය ධර්මස්සේ මොනසේ ප්‍රවාක්ට කරුණාරත්න අමරසිංහ නෑ කරු හිටියේ නෑ මුවන් පැලස් මුවන් පැලස් හිටියේ නෑ මුල් කාලේ. අර මේ මෙයාට හිටියේ කවුදද? කදිරට හිටියේ. කදිරට වික්ටම ගියා. ඉතින් කොහොම හරි අපේ ගීතාකාන්තියක් නෑ නෑ එයා මං කියන්නේ හඬ ශිල්පී. මං හිතන්නේ අක්කා චරිත තුනක් මුවන් පැලස් රංගනවා. මුලින් බින්රමලි කළා ඊට පස්සේ කොමලි චරිතය. මොකද එක එක කාලෙදී එක එක ප්‍රශ්න ඇති වුණා ඒ වැඩසටහන පිළිබඳව. මොකද මුලින්ම ඕකේ රටකයා වුණේ නිෂ්පාදක මාරු වුණා. මුදලි නායක සෝමරත්න ලිව්වේ ඊට පස්සේ යා රට ගියා ඊට පස්සේ වික්ටර් මිගෙල් ලියන්න ගත්තා. ඒ වගේ ප්‍රශ්න වලදී මුලින්ම නිෂ්පාදිකාව නන්දා ජයමාන්න. නන්දා ජයමාන්න ප්‍රොඩියුස් කරේ. අපි රේඩියෝ එක අහගෙන ඉන්නේ. දැන් මම ඇත්තටම රැව හිතල මෝඩකම නෙමෙයි හොඳේ. අපි පොඩි ඉන්නේ. අපි හිතන්නේ මේ රේඩියෝ එක ඇතුලේ ඉන්නවා. මට අපේ ගෙදර තිබුණා මෙන්න මෙච්චර විතර රේඩියෝ එකක්. ඕක ඉතින් යන යන තැන් වලත් අරන් යනවා. මේ මං එක දවසක් තාත්තා හිට මෙහෙට වෙනකන් ඉඳලා අරක පිටිපස්සෙන් ගහලා තියෙනවා ලැබ් පොඩි ලැබ් ගැලක. ඒක පළලා බැලුවා මට ඉතින් කඩලා ගියානේ. මේක ඇතුලේ මිනිස්සු ඉන්නවා කියලා. මේගොල්ලෝ රඟපානකොට ඉතින් අපි හිතන්නේ ඒක ඇතුලේ ඉන්නවා. ඒ සජීවීත්වය නේද? ඒ දවස්වල සහ බස් වල යනකොට කටහඬෙන් මිනිස්සු අහනව නේද මෙයාවලා කියලා. අනිවාර්යෙන්. ඒකයි මං කිව්වේ මේ හඬ තාම මම අහලා නැහැ වෙන කෙනෙකුට. අපි එහෙම සිද්ධියක් තියෙනවා. මේ සිද්ධියක් තියෙනවා කියන්නේ මම පස්සල නෙමෙයි ඒක මම වෙන කාරණයක් කියන්න. එක දවසක් දැන් අපි මං ඒ කාලේ ගෙදර ඉන්නවා. LTT එකේ ප්‍රශ්න ආවනි එක එක නා එක එක වෙස් වලාගෙන ඇවිල්ලා තොරතුරු ගන්න ගම්වලට ඇවිල්ලා එහෙම. ඉතින් උන්නුක මං එකපාරට හදිසියෙම මේ වඩේ විකුණන මිනිස්සෙක් කඩාපාත් වුණා අපේ ඒරියා එකට. දැන් මේ මිනිස්සයා මට මන් දකිනවා සමහරුන්ට ණයටත් දෙනවා කෑම දැන් වඩේ. ඔව් මට දැන් පැතුලෙන් මට දැන් කියන්නත් බයයි මේ මොනවත්. මම ඉමින්තරේ ගත්තා පොලිසියට කෝල් එකක්. අරගෙන මං කිව්වා මෙහෙම මෙමයයි මම නම කියන්න ගියේ නෑ. මේ මගේ නම කවුද කතා කරන්නේ මං කෝ කතා කරන එක්කෙනාගෙන් වැඩක් නෑ. තොරතුරක් දෙන්නයි මිනිස්සුත් වශයෙන් ගත්තේ. කියලා මේ මං කෝ මෙහෙම මේ මිනිස්සෙක් කියලා මේ වඩේ වෙලඳාමක් කරනවා. අර ටිකක් මිනිහගෙන සැකයක් තියෙනවා. ඉතින් මම හිතන මගේ යුතුයකමක් තියෙන ඔයගලන්ට දැනුම් දෙන්න මේ කියනකොට කිව්වා නෑ ඔය කතා කරන්නේ අර මුවන් පැලස්සේ නාම ලියන්නේ අපි දන්නවා කිව්වා. මම එහෙමම ෆෝන් එක තියලා නිකන් පදේ වැල් වැටරනකොට අරි ගියේ නෑ. දැන් මේ දැන් ඔය අපි මේ කතාව ආරම්භයේදී අක්කර ගානක වත්තේ කරපු වීරකම් ගැන අපිට කිව්වා. ගස් උඩින් පැනලා ගල් උඩින් පැනලා අලබතල කාලා කොස් දෙල් කාලා කොස් ගස් විසි ගානක ගෙඩි කාලා නේද ඔය හයිය. ඕක තාම තියෙනව නේ? තාමත් බස් වලින් ජම්ප් එකක් එහෙම දාන්න පුළුවන් නේ බස් එක ඇතුලේ. මේ වාලා ආයේ මේ නෙතලිය අක්කා මේ විනෝද චාරිකාවට යවන්න තියෙන්නේ නැහැ කියද දුවලා. ඔය ඒත් අපි එක දවසක් මේ විනෝද චාරිකාවට යනවා. බස් වල යනකොට සින්දු කියනවා විනෝද වෙනවා කෑ ගහනවා එහෙම යනනේ. දැන් බස් එකේ මැද සීට් එකත් බ්ලොක් වෙලා දැන් පිටිපස්ස කට්ටියක්
සෙල්ලං කරනවා සින්දු කියනවා ඩාන්ස් කරනවා එහෙම කරනවා. එමෙදින් යන්න බෑ නෙතලිය අක්කා ඉස්සරහා ඉන්නේ. නෙතලිය අක්කා ජේෂ්ඨ නිකා ඉතින් අපි කොහොමද ඉස්සරහා තිබ්බයිද අතෙන්න ගන්නත් බෑ නේද. පස්සේ බැලුවා මේ දැන් මම එන්නේ නැද්ද ඔතෙන්ද? දැන් එන්න බෑ දැන් අතන මැද ජම්පින් දෙකක් විතර කොහොම හරි බ්ලොක් කළා යන්න බෑ කොහොමත් ඒ කියන්නේ සෙනඟ පෙරිලා අපේ හඬ නළු. පස්සේ ටිකක් කළා බැලුවා බලනකොට එකපාරම උඩින් මොකද්ද එනවා පාත් වුණා දැක්කා. බලනකොට අර බස් එකේ පොඩි දෙකේ පාර් දෙකේ අත් දෙක තියලා අර දෙන්නට උඩින් අතන පාත් වුණා. ගෙදර ඉන්නවනේ දැන් ඇත්තරම ඒ මේ නංගිලා මේ අයියා එහෙම යන්න දෙන්නේ නැහැ මෙයා වැඩවල ආදරේට. ඉතින් මට කෝල් කරනවා හොඳ කොහෙද බං ඉන්නේ ගෙදරක් වරෙන්කෝ මෙහෙට මේ මං තනියම ඉන්නේ පොඩ්ඩක් වරෙන්කෝ කියලා අඬ ගහලා ඉතින් අනේ කෑම බීම හදලා ඒවා ඉතින් අපි දෙන්න ඒ පොඩි සතුටක් ගන්නවා. ඒ විනෝද වෙන්න මේ තරම් කෙනෙක් නෑ. විනෝද සාගරයේ ගිනිලා ඉන්න තමයි කැමති. සමහරවල්ලාට කතා කරලා අහනවා ඉනෝකා අපිට මීට් වෙන්න බැරි වුණානේ. දාගන්නකො මොකක් හරි මේ පොඩි දවසක පාඩි ගන්න වැඩක් යන නෙමෙයි කියන්නේ අපි හම්බෙමු කියලා. කියනවා. ඔව් මංකෝ අක්කේ දැන් මේ දවස්වල වැඩි ගෙවන්නෙත් නෑ ප්‍රශ්න තියෙනවා. සල්ලි නෙමෙයි අපි හම්බෙමු. මම ඔයා කියන්නේ අර කොරෝනා කාලේ මාසෙකක් දාගෙන ඒත් මෙයාගේ දුක නිවන්න ගියේ. ඔව්. මේ සමාගමේ නේද? මේ කලාශීස්ත්‍රයේ ඉන්නකොට බොහෝ දෙනාට අත්‍යවශ්‍ය දෙයක් තමයි ඒක. ඒක නැති වුණාම අපිට නිකන් ජීවත් වෙන්නේ නෑ වගේ. ඔව් නෑ වගේ. ඔව්. ඉතින් ඒක නිසා අපි වෙලෙම කතා කරන්නේ නේ අනේ අපි හම්බුනේ කියලා. ඒත් අනුර මල්ලි දැන් අපි මේ පැත්තට කියන්නේ බෑ දැන් නෙතලියක් අජේස්ටෙක් විදියට හඬ ශිල්පියෙක් විදියට මොකද මම හිතන්නේ ඉස්සෙල්ලාම කලාවට එන්නේ හඬ ශිල්පියෙක් විදියට. එතකොට එතුමිය දැන් පුදුමාකාර විනෝදකාමී ජීවිතයක් එන්නෙම හිනාවීගෙන මොන හරි වේලුවක් කියාගෙන එන්නේ. හැබැයි මොන විදිහට ආවත් ඇවිල්ලා මුලින්ම යන්නේ සමන්ට තියෙන කාර්යයට. පිටපත අතර ගත්තාම අනිත් කවුරු මොනවා කරත් කවුරු ආවත් නාවත් තමන්ගේ රාජකාරිය කරන අකුරක් නැහැ රේකේ වචනයක් නැහැ රකඩන්න ඕන තැන් ඔක්කොම පිටපතට ඉතාම සාධාරණයක් කරන්න සැහැන් උසහයක් ගන්න. එතනින් පස්සේ තමයි එයා අනිත් තැනට අවතීර්ණ වෙන්නේ. ඒක මම හිතන්නේ ලොකුම ආදර්ශයක් සහ ඒක මේ 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 ඒක සත්‍යතාභ්‍යාසයෙන් ඔබතුමියට ලැබිච්ච දෙයක්. ඒක අපේ පුරුද්ද ඉතින් සහ මේ විශේෂ අපිට ලැබුණු ට්‍රේනින් එකේ පිළිවෙලට තමයි කරන්නේ. සහ විශේෂයෙන්ම මට නිර්මාණයකයි මේ දේ හන්නත් ඕනේ. දැන් අපි ඔය කතා කරේ ගුවන් විදුලියේ හඬ ශිල්පිනියකට හඬ නළුවෙක් හැටියටනේ. හැබැයි රංගන ශිල්පිනියක් හැටියට ඇගේ තියෙන ප්‍රතිභාව පිළිබඳව අපි කතා කරන්නේ. මම හිතන්නේ අස්සනි වැසි වලින් පටන් ගත්තේ ඒ රංගනය අපිට අමතක නොවන චරිතයක්. සමහර චරිතයනකොට අපිට නිකන් හිතෙනවා මේකට නෙතලි නානාකාරීට යන මීට වඩා කරයි කියලා. ඔව්. ඒ හිතන තැනටපත් කරන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරන්න ඕනේ. ඇත්ත. දැන් හැබැයි පහුගිය දවසක ද නිවුස් පේපර් කියලා ෆිල්ම් එකේ අපි දෙන්නම ඉන්නවා. ඔව්. හැබැයි මම දන්නේ නැහැ මේ රංගපාන ඉවර වෙනකම්ම මම දන්නේ නැහැ අක්කා ඉන්න බව. ඊට පස්සේ අපිට ප්‍රීමියර් එකේ වෙලාවෙදි තමයි එයත් ඉන්නවනේ කියන්නේ. එයත් අන උඹත් ඉන්නවනේ. ඇත්තයි. එයත් ඉන්නම් කියලා වැඩක් නැහැ. රඟපෑමේදී මට හරි දුකයි. මෙයා අර දුක්බර අම්මලාගේ චරිත කරන මෙයා එහෙම කෙනෙක් නෙවෙයි නේද? ඒවා ඒ වටනම් පන පොනෝ ආයි නැහැ ඉතින්. දැන් නිවුස් පේපර් එකෙත් මම හිතන්නේ ඩයලොග්ස් වලට වඩා තිබුණේ එක්ස්ප්‍රෙෂන්ස් නේද? ඒ පෙන්නන ටික මම හිතන්නේ ඒ දේවල් කරපු අපූර්ව. ඇත්තටම සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනේ. ඒවා හරි වටිනවා. මට මේ දේ අහන්න ඕනේ ඔබතුමියගෙන්. දැන් අපි ගොඩාක් දේවල් කතා කරනවා. අපි මේ කාලේ පුදු ඉක්මනට යනවා නේද? ඒක හරි නරකයි. ඒ කාලේ යන්නේ. දැන් ගුවන් විදුලියට සම්බන්ධ වෙනවා. හඬ ශිල්පිනියක් හැටියට එතන මේ ඒ හඬෙන් මුළු ලංකාවම වශී කරනවා. ඊට පස්සේ රංගන ශිල්පිනියක් හැටියටත් එහෙමයි. මේ මුළු ගමන් මාර්ගයේම හරිද? හොඳ බිරිඳක්, හොඳ දරුව පිරිසක් ඉන්නවා. ඒ අය මේ සමාජයේ විවිධ මට්ටම් වලින් සේවය කරනවා. මේ දේවල් වලින් අද ජීවිතය තෘප්තිමත්. ඇත්ත වශයෙන්ම මම හරිම තෘප්තිමත්. එන්නේ මගේ දරු පස් දෙනෙක් ඉන්නවා. මම රැකියාවත් කරමින් මම ෆෝඩ් රෝඩ් තෝන්ටන් ඇන් කම්පනි කියලා චාටර්ඩ් ඇකවුන්ටන්සි ෆර්ම් එකක් තිබ්බා. ඒ ෆර්ම් එකේ තමයි අවුරුදු 30ක් ඔඩිටර් කෙනෙක්. නෑ ඔඩිට් කරේ නෑ මම සෙක්ෂන් එක ඉන්චාර්ජ් හිටියේ. නමුත් මේ දරු පස් දෙනෙක්වත් හදාගෙන ඒගොල්ලන්ගේ ඉගෙනීම කටයුතු කරගෙන ගෑන් ළමයි හතර දෙනාට මැහුම් ඒ
ඒගොලන්ගේ ඇඳුම් පැළඳුම් හල දිලේ වත් කරගන. සියරු මටම හිතනකොට මං කල්පනා කරන ම මේ තනියම කෝමද කරගත්ත කියලා. ඉතින් අද බලනවට මගේ පුතා ඉතින් වෛද්‍යවර තොර මගේ ලොකු දුව පිටකොටේ නයාගේ වැඩ කරගන එතවට දෙවැනි දුව ශාමිකායා ඉන්නේ ඩුබායි වල. එතකොට තුන්වෙනි තමයි පුතාම. හතර පහමගේ නියුන් ඩෝට ඇස්ල දෙන්නෙක් නියුණු දෙන්නෙක් ඉන්න. ඉතින් ඇත්තරම ඒගොලන් ඒගොලන් හොඳට ජීවත් වෙන කට්ටිය මට ඇත්තරම සතුටුයි. මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මගේ පුතාගේ පුතාගේ නිවේන්. එයා තමයි මගේ කලා ජීවිතයේ ඉස්සරහට මතකයේ තියෙන්න ගෙනියන්නේ ඉන්නේ. මෙයා තාම ඉස්කෝලේ යනවා. එයා ඕ ලෙවල් කරන ළමේ. මේ සෙන්ට් ජෝසෆ්ස් කොලෙජ් එකට යන්නේ. ඉතින් ඉන්ටර් ස්කූල් ඩ්‍රාම කම්පිටිෂන් එකක් තිබ්බා. මෙයා තමයි බෙස්ට් ඇක්ට තේරුණේ ඉස්කෝලවල ඔක්කොන්ගින්. මෙයාගේ සතුට කොච්චරද? ඉතින් මට හරි සතුටුයි. මට කෝල් කරලා කියනවා මිනිමිනි අනේ බං මේ කියලා කියනවා. පුතා නොදම නළුවට සම්මානෙ ගත්තනේ කියලා කිව්වයි. පර මං ගෙදර ගියා මං දැක්කා ඒ දෙන්නු අය හැබැයි අක්කාගේ දරුවන්ට වගේම අනිත් අයගේ දරුවන්ට ඒ විදිහට මම මට මෙහෙම දෙයක් කරන්න ඉඩ දෙන්න. හරි, බොහෝ දේවල් කතා කරගන්න තිබුණා මේ කාලේ ඉක්මනින් නිසා අපි විනාඩිය ගමු හැමෝම. හරි, මම ඔබතුමියගෙන් පටන් ගන්න. ඔව් අක්කා, ඒ අක්කාගේ දරුවන්ට වගේම අනිත් දරුවන්ටත් ඒ විදිහටම සලකනවා කියලා මට මතක් වෙනවා. මගේ පුතා රට යන වෙලාවේ අපි ගෙදර පොඩි පාටි එකක් තිබුණා. ඒකට ඇවිල්ලා අක්කා පුතාවත් අඳගහලා අපි දෙන්නටත් කතා කරලා මේ ගීතයක් ගායනා කරන්න කිව්වා. කවුරු හරි ඇවිල්ලා හිටියා හිමාලි හරි කවුරු හරි ගීතය ගායනා කරේ. ඒ ගීතය ගායනා කරනකොට අම්මලා දුක් ගන්නේ පුතුන් අපුතාලත් එන්න කියලා. ඒක ආදර්ශයක් වෙන විදිහට ඊට පස්සේ පුතාට අවවාද දීලා පුතාට තෑග්ගකුත් දුන්නා. තෑග්ගකුත් දීලා පුතාට කිව්වා කවදා හරි දවසක පුතා මේ මම මං ඒක ආස නැහැ කියන්න. මං නැති වෙච්ච දවසර මට බලට වැලි ටිකක් දාන්න එන්න. ඔයාලා හොඳට ඉගෙන ගන්න. ඒ වගේ හරියට දරුවෝ වෙනුවෙන් අක්කාට දරුවෝ හිටියා. ඒ වගේම තමයි අනිත් දරුවන්ටත් ඒ විදිහටම ආදරය කළා අක්කා. නිල්මී අක්කට මං අවස්ථාව දෙන්න. මොකද ඊයේ රෑ බෝ වෙනකල් ෂූටින් තිබිලා. ඔව්. ඒ ආවේ ඒක අගේ කරන්න ඕනේ අක්කේ. මේ කියපු ගමන්ම. ඔව්. මේ ගොඩාක් රෑවිලා මං මට ඔයත් එක්කවත් කතා කරගන්න විදියක් තිබුණේ නැහැ. මං ඒ රෑත් මන්ට අග්ගලා අපේ දුවට කිව්වා මේ මාර වැඩේ දැන් හිට මට නෙතලියන්ට හම්බෙනු. මම මුකුත් දන්නේ නැහැ පොඩි කම් විස්තරයක් පුරවන්නා හොයලා දෙන්න. මෙයා හොඳ මං ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකට ඕන නිසා මොන හරි විස්තරයක් අහගන්න. ඒ පාර තමයි මෙයාට දෙන්න. ඉතින් මෙහෙම ඉන්නේ කෙවල් දෙක. මෙයා හින්දා තමයි ඒ ගෙදරට යන්න අපිට වාසනාව හම්බු. මොකද කිසිම ඉරිසියාවක් අරීමේ තියෙන දැන් සමහරු පණිවිඩයක්වත් දෙන්නේ නැහැ නේ මේ නේද? කෙනෙකුට හොඳක් වෙන්න හරිනම් පණිවිඩයක් දෙන්නේ නැහැ නේ. හැබැයි නරකක් වෙනවා නම් පණිවිඩේ පත්තු වෙනවා. ඒක නිකන් ආහෝ ගාලා. ඒ මෙයා ඇත්තටම මට සමහර වෙලාවට මටත් ඉන්න බෑ. දැන් ඇතලියක්ක දැක්කේ නැත්තම් අර එහෙම කියලා. දැන් අපිට මේ මම පොඩි බ්ලොක් එකක් වෙලා ඉන්නේ. මේ මට බව දැන් වාලි නැති. නැත්තම් මෙයාත් හැම වෙලෙම කිය අපි අම්බන් අර එයා මෙහි අංකේ කිය කතා කරනවා. මට ඔබතුමාට දෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ ගොඩක් දේවල් කියන්න තියෙනවා කියලා මම දන්නවා. දැන් පිටපත් රචකෙක් විදිහට මම ගත්තොත් දැන් පිටපත් රචක ඕනම දෙයකට තියෙනවනේ යම්කිසි මෙවලම් පොට්ටාසිය. දැන් රචකයෙකුට තියෙනවා මෙවලම් කීපයක්. ඒකක් තමයි චරිත, අනිත් එක තමයි භාෂාව, එහෙම නැත්නම් දෙබස්. එතකොට මම මේ දෙක විතරක් කතා කරොත් රචකයාට තිබෙන මෙවලම් වලින් හොඳම දේ චරිත සහ දෙබස් හෝ නැත්නම් භාෂාව කියන දේ හරියටම හසුරවන ප්‍රවීණතම හඬ ශිල්පිනියක් විදිහට මට නැතලියක්ව සඳහන් කරන්න පුළුවන්. එහෙම කියන්නේ අනිත් දැන් හඬ ශිල්පීන් චිත්‍රපට හෝ එහෙම නැත්නම් ටෙලිනාට්‍ය වලට යොමු වෙලා තිබෙනවා. ඒ වගේම චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය ශිල්පීන් හඬවලට යොමු වෙලා තිබෙනවා. මේ දෙක සම්මිශ්‍රණයලා යනවා වේදිකා නාට්‍යයත් එක්ක.
නමුත් ඒ හැමෝට වැඩිම හඬ හසුරුවන්න පුළුවන් නම් ඕන කෙනෙකුට හඬ හරියට හසුරුවන්න පුළුවන් නම් අනිත් කාරණා ඔක්කොම ඉෂ්ට කරගන්න පුළුවන්. මොකද හැම දෙයකට මුල් වෙන්නේ හඬ භාෂාව. එතකොට භාෂා දැනීම, ඊට පස්සේ භාෂාවෙන් හැඟීම් උද්දීපනය කිරීම. මොකද කිසිම පණක් නැති පිටපතකට පණක් දෙන්නේ මේ හඬෙන්. ඒ හඬ කරන්නේ චරිතයක් ආශ්‍රය කරන තැනත්තා. එතකොට ඒ දේ හරියටම කරන තැනත්තියක් විදිහට මෙතන නානාකාර මාත්‍ය සඳහන් කරන්න පුළුවන්. හොඳයි. අපේ කාලය ඉක්මනින් ඉවර වුණ නිසා ඉතාමත්ම කෙටියෙන් හරි මේ ආපු පිරිස ගැන වැඩසටහන ගැන යමක් කියනවා සතුටක්. ඇත්තට මට අද හරිම සතුටක් දැනෙනවා. නිල් මිනිතත් ඉනෝකා මන්දාර මේ තුන්දෙනාට මම බොහොම ස්තුතියි. මං වෙනුවෙන් මේ කරපු සහායට කියලා මං හරි සතුටු වෙනවා. ඒක මගේ දරුවන් ගැන මම සතුටු වෙනවා. අද උදේ ඉතින් මට ඔක්කොමල කතා කරලා අම්මා වෙලාවට යන්න පුතා තමයි ඉස්සල්ලාම කෝල් කරේ. ඊට පස්සේ මගේ ලොකු දුව පොඩි දුව ඔක්කොම අනිත් දෙන්න නම් ඉතින් රටේ නැහනේ කියලා මේ අම්මා සාර්ථක ලෙස මේ වැඩේ ඉවර කරන්නද හරේ මේ කියලා කිව්වා. ඇත්තටම මම සතුටු වෙනවා. මගේ දරුවෝ කිසි කරදරයක් නැතුව මාවත් බලා කියාගෙන නිතරම මං ගැන හොයනවා. ඇත්තරම මට සතුටුයි. හොඳ බොහොම ස්තුතියි අද දවසේ සහභාගි වුණාට. වගේම අපි ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ, විශේෂයෙන් ඔය හඬත් එක්ක, ඔය රුවත් එක්ක, ඔය ප්‍රතිභාවත් එක්ක තව මේ කලා ශේත්‍රයට බොහෝ දේවල් ගන්න පුතුමිට කාලය තියෙනවා. ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී සම්පත් මේ සියල්ලම ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හරිම ආදරේ පුතුමිට. අනුර පුතාටත් මගේ බොහොම ස්තුතියි කියලා මම කියනවා. ඒ වගේම සිරස මාධ්‍ය ජාලයටත් බොහොම ස්තුතියි. සියලු දෙනාටම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටමත්. අපි දන්නවා ගොඩක් කාර්ය බහුලයි කියලා. ඒ කාර්ය බහුලතාවය තුළ පැමිණියට අර ප්‍රාර්ථනීම කරන්නට ඕනේ. මේ කලා ශේත්‍රයේ බොහෝ දේවල් කරන්නට වගේම පෞද්ගලික ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්නට කියලා. ඔබටත් බොහොම ස්තුතියි. සිරසට ස්තුතියි. ඒ වගේම අපිට කතා කළ නිෂ්පාදකතුමා සචිත්‍රා නංගි බොහොම ස්තුතියි. මේ වගේ කලාකරුවන්ට මේ තැන දෙනවට ඇත්තටම සිරසට ස්තුතියි.